විෂක්කයා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. එක්දහස් නමසය දහනමය වසරේ අප්‍රේල් පස්වන දින කොළඹ දෙහිවල ප්‍රදේශයේදී උපත ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන්. 1956 වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ රේඛාව චිත්‍රපටය මෙරට සිනමාවේ හැරවුම් ලක්ෂයක් වුණා. ඒ එතෙක් චිත්‍රාගාර තුළ හැසිර වූ සිනමා කැමරාව ඉන් පිටත ස්වභාවික දර්ශන තල වෙත ගෙන යමින් එලිමහනේ රූගත කළ මෙරට පළමු සිනමාපටය ලෙස ඉතිහාසගත වීමත් සමගයි. අනතුරුව සංදේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සලු, ගොළු හදවත, අක්කර පහ, මඩොල්දුව, බැද්දේ ගම, වැකන්ද වලව්වාදී විශිෂ්ට සිනමාපට රැසක් මෙරට සිනමාවට දායාද කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් බිහි කළ අද්විතීයම සිනමා නිර්මාණය වූයේ නිධානීය චිත්‍රපටයයි. ඉතින් කොහොමද බල මගේ කලදසාව එහෙම? මේ හාමුදුරන්ගේ පිහිටින් කියන්න වරදක් නෑ හාමුදුරනේ. අගුණයක් නැතේ කියන්නේ ගුණයක් තියෙනවා කියන එකද බල? එය මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමා නිර්මාණය ලෙස නම් කෙරුණු අතර ලොව හොඳම චිත්‍රපට සිය අතරට මෙරටින් තෝරා ගැනුණු එකම චිත්‍රපටයද වනවා. මෙලෙස සිනමාව විෂයේ ඔහු පෑ දස්කම් නිසා ඔහු දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වුණා. 2012 වසරේ දෙරණ සිනමා සම්මානවලදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන පරම ජීවන සම්මානය හිමි වූයේද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ටයි. 2017 වසරේදී අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ඇගයීම් සම්මානයේද ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියානන් පිදුම් ලැබූ අතර බිරිඳ සුමිත්‍රා පීරිස්ට ඔහු වෙනුවෙන් එම සම්මානය බාර ගැනීමට සිදුවේ අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා. රෝගී තත්ත්වයේ සිටිමින් වුවද ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිය 99 වැනි උපන්දිනය පසුගිය අප්‍රේල් 5 වැනිදා මෙලෙස සැමරුවා. ඒ මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාව ප්‍රාප්ත වූයේ හෙළ සිනමාවේ තවත් පතාක යෝධයෙකුගේ ගමන් මගක අවසානීය සනිටුහන් කරමින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ශෝකය පළ කිරීම සඳහා අද උදෑසනම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසට පැමිණියා. එතුමා නිසා තමයි ශ්‍රී ලංකා චිත්‍රපටි කර්මාන්තය ඇත්ත වශයෙන්ම ලෝක ජාත්‍යන්තර මට්ටමට පැමිණේ. පිට ලෝකේ සිනමාව සමග එකතු වෙන්න අවස්ථාව ලැබුණා. මේ අවස්ථාවේදී ලෙස්ටර් කරපු වැඩකටයුතු වලට අපේ ස්තුතිය අපි ප්‍රකාශ කරා. අභව ප්‍රාප්ත අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය අද දහවල් බම්බලපිටිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගෙනෙනු ලැබුවා. කියන්න තියෙන එතුමාගේ මේ කළ සේවය කවදාවත් ශ්‍රී ලංකා ඉතිහාසයෙන් වියකී යන හෝ මකා දමන්නට පුළුවන් කාර්යයක් නෙවෙයි. අපි සියලු සිනමාම මැරුණයි කියලායි මට දැනෙන්නේ. මුළු සිනමාවම නැති වුණා වගේ දෙයක් මට දැනෙනවා. මට පියා නැති වුණා වගේ මට දැනෙන්නේ වගේ පියා නැති වුණා වගේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් ලාංකේය උපතක් සහ ලාංකේය
සිනමා බිහිකිරීමක් වගේම ජාත්‍යන්තර ප්‍රකාශයක්. මේ ජාත්‍යන්තර ප්‍රකාශය අභාවයට පත්වන්නේ නැහැ. එතුමන්ගේ අභාවය පරිසමාප්ත නික්මයාමක් ලෙස තමයි අපි දකින්නේ. ඔහු ජීවිතේ දැකපු විදිය, ජීවිතේ දේශපාලන නිර්මාණ චිත්‍රපට මේ හැමදේක්ම දැකපු විදිය අපේ ජීවිත පෝසත් වුණා කියලා මම හිතනවා. ඉතින් ඔහුට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මෙතෙන්ට ඇවිල්ලා අවුරුදු 20කට කෙට්ටු වෙනවා. මම මෙතෙන්ට ආවෙත් මාතෘකාවේ බයිබල් හැටියට. මේ වගේ මහත් එක්ක ළඟ වැඩ කිරීමක් මම ලොකු කෙනක් කියලා මම ගන්නවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා වේදියානන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ඔහුගේ දේහයේ අවසන් කටයුතු මේ මාස දෙවන බදාදා සවස රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි.